ශ්‍රී ලංකාව තවත් රාජ්‍යයක් සමග ජාත්‍යන්තර කිවිසුමක් අත්සන් කරද්දී මොන වගේ ක්‍රමවේදයක් යටතේද ඒක කෙරෙන්න ඕනේ මේක ව්‍යවස්ථාදායක කටයුත්තකුත් වෙනවා මොකද කිවිසුමකින් බැඳුනාට පස්සේ ඒ කිවිසුම නෛතික දෙයක් දැන් මේ වගේ ජාත්‍යන්තර කිවිසුම් අත්සන් කරනකොට ඒ කිවිසුම් වලින් මොකද කරන්නේ අපි ඒ අදාළ රටින් එන භාණ්ඩ සඳහා අපේ රටට තුල් වෙනකොට තියෙන තීරුබදු අපි අය කරන්නේ නැහැ කියලා කිවිසුම් ගත වෙන එක නෙමෙයිද උදාහරණයක් වශයෙන් අපි කියමු ඉන්දියාවත් එක්ක අපි කිවිසුමක් අත්සන් කරනවා අහවල් භාණ්ඩේ ලංකාවට එනකොට ඒකට තීරුබදු ගසන්නේ නැත කියලා මොකද අපි කරන්නේ පාර මුදල් ඇමතිවරයාට ඊට පස්සේ බලයක් නැහැ තමයි ඕන විදිහට ඒ තීරුබදු උස්සන්න හොපත් කරන්න. ඒ කියන්නේ ව්‍යවස්ථාව මගින් අපේ රටේ මහ ජනතාව විසින් පාර්ලිමේන්තුවට දීලා තියෙන මුදල් පරිහරණ බලය අපි ගිවිසුමකින් අප විසින් අහෝසි කරගන්නවා. ඊට පස්සේ ඒ නිදහස අපිට නැති වෙනවා. දැන් මේක කරන්න පුළුවන් ද පාර්ලිමේන්තුවේ ගිහින් එහෙම නැත්නම් මහ ජනතාව ඉස්සරහට ගිහිල්ලා ජනමත විචාරණයකින් හෝ ඒක අනුමත කරගන්න නැතුව කරන්න පුළුවන්ද ඔය වැඩේ? එතකොට ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කිරීමට පෙර කුමන ශේෂ්ත්‍ර කෙරෙහිද අවධානය යොමු කරන්න ඕනේ? මූලිකව වෙන්න ඕන දේ තමයි ගිවිසුමේ කොන්දේසි රටට කොයිතරම් බලපායිද රටේ අනාගතයට කොයිතරම් බලපායිද දේශීය නිෂ්පාදකය මේකෙන් අමාරු වෙටයිද ඉතින් ඒ සියල්ල බලන්න තමයි රටේ වෘත්තිකයෝ ඉන්නේ නිලධාරීන් ඉන්නේ ඒ වෘත්තික කණ්ඩායම් ඉන්නේ විධිමත් සමාලෝචනයක් වෙලා විධිමත් අධ්‍යයනයක් වෙලා අනෙකුත් ඔය පර්යේෂණ ආයතන මේවා පර්යේෂණ කරලා මේක පෙන්වලා දීලා මෙන්න මේ විදිහට කෙටුම්පත් කරන්න ඕන කියලා කිව්වට පස්සේ ඒ කෙටුම්පත අනුමත වෙන ක්‍රමයක් තියෙනවා ඒ කෙටුම්පත මම කියන්නේ අමාත්‍ය මණ්ඩලයේ විතරක් අනුමත වෙලා මදි කියන එකයි මගේ තර්කය අමාත්‍ය लखनऊ එහිදී වෙච්ච දුර්වලතා මොනවද? හම්බන්තොට වරාය වදු දෙන්නේ අවුරුදු 99කට. පාර්ලිමේන්තුව කීයද? දැන් ඊළඟ පාර්ලිමේන්තුව කැවිලා අපිට කියන්න පුළුවන්ද? නෑ මේ වදු දීම අපිට දැන් ඇති. අපි ආපහු මේක පවර ගන්නවා කියලා අපිට දැන් කියන්න පුළුවන්ද? එතන එහාට යනවා නම් ඒකට කියනවා නර පාර්ලිමේන්තුව ඔබටත් වළංගු වන්නා වූ විදිහේ ඒ ක්‍රමවේදයට අදාළ පනතක් එහෙම නැත්නම් ව්‍යවස්ථාවක් ගන්තියක් කියන්න ඕන මෙන්න මේ විදිහව කරනවා නම් එහෙනම් පාර්ලිමේන්තුවට දැන් ඕස්ට්‍රේලියාවේ තියෙනවා ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කිවිසුම් අත්සන් කරන්න යනකොට ඒකට යන්න ඕන ක්‍රමවේදයක්. වෘත්තික කණ්ඩායම් මේක හදන්න ඕන පුළුල් සමාලෝචනයක් මහජන මත විමසුම් කරන්න ඕන පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන දැන් මේ සියල්ල උනාට පස්සේ තමයි ආණ්ඩුවකට විධායකයට අයිති හම් වෙන්නේ මේ ගිවිසුම අත්සන් කරන්න මම කියන්නේ එහෙම තියා මේක මේ ගිවිසුම අත්සන් කරන හොර රහසේ ඒ ගිවිසුම් වල තියෙන කොන්දේසි මහජනතාවගෙන් වහලා ඒකට තොරතුරු දැන ගැනීම පරතේ ගෙනල්ලා තිනවා කොන්දේසි අත්සන්තර ගිවිසුම් සම්බන්ධ දේවල් මහජනතාවට විවෘත කරන්න ඕනේ නැහැ කියලා ඕනේ නම් ආණ්ඩුවට විවෘත කරන්න පුළුවන් හැබැයි ඕනේ නැත්නම් නොකර ඉන්න පුළුවන් කියලා ඉඩකඩ දීලා තියෙනවා ඉතින් මොකද මේ කරන්නේ මහජනතාවට විශේෂයෙන්ම බලපාන්නා වූ අනාගත પરම්පරාව ලොකු බලපෑමක් තියනා වූ දේවල්ම මේ පණතෙන් මිනිසුන්ගේ වහලා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න